අද අටපුරාමින් අපේක්ෂකයෝ රැස් කරලා ඉදිරි මැතිවරණ කටයුතු පිළිබඳව තමයි සාකච්ඡා කළේ. ඉතින් අපිට තියෙන වාසිදායක තත්ත්වයන් සියල්ලම කතා කරා. අවාසිදායක තත්ත්වයන් මොකක්වත් නැහැ. හැමෝම සාමූහිකව ශක්තිමත් පාර්ලිමේන්තුවක් ගොඩනගා ගැනීම වෙනුවෙන් කැප වෙලා වැඩ කරමු. ජය වේවා. කන්ද ඉල්ලන අයගේ පවා විශ්වාසය, ගෞරවය, ආදරය දිනාගත් මැතිවරණයක් අපි කරන්නේ. අපි බලාපොරොත්තු වෙනවා විරුද්ධව ඡන්ද ඉල්ලන අයගේ ආදරය, ගෞරවය දිනාගත් රාජ්‍ය දේපොළ කිසිවක් මේ මැතිවරණයට භාවිත කරන්නේ නැතුව ආදර්ශමත් මැතිවරණ ව්‍යාපාරයක් පවත්වන්නේ. එහෙම පැත්තම කළමනාකරණය කිරීමේ ශක්තිමත් ආර්ථික උපාය මාර්ගයක් අපට තියෙනවා. අපි ඒක ක්‍රියාත්මක කරමු. අපි තමයි ජයග්‍රාහී මානසිකත්වයකින් සහ ජයග්‍රාහී තත්වයකින් මේ ඡන්දෙට මුහුණ දෙන්නේ. අනිත් ඔක්කොම පරාජය වෙලා තියෙන්නේ. කවද්ද අපි දැක්ක ඉතිහාසයේ ජනාධිපතිවරණයෙන් පස්සේ ඡන්දෙ ඉල්ලන්නේ නැතුව පලා යන කට්ටිය? මේ සර එහෙමත් තියෙනවා. පොසත් රටක් ලස්සන ජීවිතයක් කියන වැඩපිළිවෙල ඉදිරි වසර පහේදී ක්‍රියාත්මක කරලා මේ රට ඔබට ජීවත් වෙන්න ඉතාම සුදුසු සහ පහසු යන බවට පත් කරලා දෙන්න පුළුවන්. වෙනස්කමකට නොසලකා හැරීමකට ලක්විච්ච ප්‍රජා කණ්ඩායමක් වෙනින් පාර්ලිමේන්තුව තුල ව්‍යවස්ථාදායකය තුල හඬක් නගන්න, ඔවුන්ගේ අයිතිවාසිකම් උරුම කර දෙන්න, ඔවුන්ට සුබසාධනය සහ සමාජ බල ගැන්වීම ලබා දීමට ජාතික ජනබලවේගයෙන් ලැබිච්ච හොඳ අවස්ථාවක් මේක. සෑම ඡන්දයකටම නියමිත සුදුසු සහ අවංක වටිනාකම ලබා දීමට ජාතික ජනබලවේගයේ විදිහට අපි සූදානම් කියන එක අවධාරණයෙන් කියන්න ඕනේ. පොරු අල්ලන ක්‍රියාවලිය දැන් ආණ්ඩුව සිද්ධ කරමින් යනවා. ඒ නිසා මේ රටේ මහජන දේපළ අවභාවිතා කරපු හොරා කාපු අයට අදාළව නීතිය කොහොමද ක්‍රියාත්මක වෙනවා? වහලා දාපු කබඩ් දැරලා ෆයිල් දැන් පටන් අරන් උසාවිය වලට කරුණු කියලා හෙට අනිද්දා වෙනකොට මේකට අදාළව බොහෝ දේවල් අර දැනගන්න පුළුවන් වෙයි. අපි එනකන් එමු ඉතින් නේ, කලබල වෙන්න ඕනේ නැහැ නේ.